පරණ වැරදි දිහා බලලා අපිට හැදෙන්න අලුත් විදිහට හිතන්න අලුතෙන් සලසුම් කරන්න අලුතෙන්ම ජීවිතය වෙනත් මානයකට ගෙනියන්න ලැබෙන සුවිශේෂී අවස්ථාවක් තමයි අලුත් අවුරුද්දක් කියලා කියන්නේ. ඉතින් මම 2024 වසර හඳුන්වන්නේ අදිෂ්ඨානීය වසර කියලා. මං අදිෂ්ඨාන දෙකක් ඔබ හැමෝම තියන්න කැමතියි. පළවෙනි දේ තමයි අපි අදිෂ්ඨාන කරගන්නවා මේ අවුරුද්ද තමයි මගේ ජීවිතේ හොඳම අවුරුද්ද. ඒ අදිෂ්ඨානෙන් මේ අවුරුද්දට අපි පියමනිනවා. දැන් එහෙම අපි පියමනිනකොට අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ අපේ ජීවිතේට ඉලක්ක තියන්න. දැන් මොන අදිෂ්ඨානෙති පත් වැඩක් නැ ඉලක්කයක් නැත්තම් මොකද්ද අපිට ඕනේ කරන්නේ? මොකද්ද මට ඊළඟ අවුරුද්දේ වෙන්න ඕනේ? ඉලක්කයක් තියෙන්න ඕනේ. ඒ වගේම මගේ දෙවෙනි අදිෂ්ඨානය මේ අවුරුද්දට අපි වග වෙන ජාතියක් බවට පත් වෙන එක. එහෙම නැත්තම් මම වග වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ මම මගේ ජීවිතේ වගකීම මම ගන්නවා. මගේ ජීවිතේ ඉස්සරහට යන්න, දියුණු වෙන්න, මගේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න මම මැදිහත් වෙනවා. මමයි මැදිහත් වෙන්නේ. කවුරුවත් කරන්නකම් මම ඉන්නේ නැහැ. ඉතින් මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා මේ අලුත් අවුරුද්දේදී ඕගොල්ලෝ අදිෂ්ඨාන කරගන්න මම මගේ ජීවිතයට වග වෙනවා. මම මගේ ජීවිතේ පර්සනල් accountability එක මම තියාගන්නවා. මම මගේ ජීවිතය සාර්ථක කරගන්නවා. ඒ හරහා විශාල පරිවර්තනයක් මගේ ජීවිතේ කරනවා, මගේ පවුලේ කරනවා. ඒ තුලින් මේ රටේ විශාල පරිවර්තනයක් දියුණුවක් එකතු වෙලා කරන්න පුළුවන්.